මාතර බෙලියත දුම්රිය මාර්ගය අපි ඉවර කරලා තියෙනවා. මහවූමන්තය දුම්රිය මාර්ගය යන වේගයට වඩා පැයට කිලෝමීටර් 100ක වේගය ධාවනය සඳහා දැනට ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඒ වගේම කුරුණෑගල හබරණ දුම්රිය ව්‍යාපෘතිය කටයුතු පටන් අරගෙන තියෙනවා. පහුගිය කාලේ දුම්රිය බලවේග කට්ටල් සහ එන්ජින් චීනෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරලා තියෙනවා. දැනට එවුවා මගීන්ගේ ප්‍රවාහනයට එක් කරලා තියෙනවා. දැනට දුම්රිය මගී ප්‍රවාහන පෙට්ටි 160ක් මිලදී ගැනීමට කටයුතු කරලා තියෙනවා. පරණ දුම්රිය මැදිරි තිබුණා අයින් කරලා දාලා ඒව නවීකරණය කරගෙන පෙට්ටි 200ක් නවීකරණ ව්‍යාපෘතියත් අපි ආරම්භ කරලා තියෙනවා. මේකේ ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරම් මේ ජනතාව දුම්රියට නැගවීමේ ක්‍රියාදාමය. ඒ වගේම තමයි කොළඹ තදාසන දුම්රිය ව්‍යාපෘතියේ කැලණිවැලි මාර්ග සංවර්ධනය. අපි කියනවා KV ලයින් එක කියලා. ඒ සඳහා දැනට ටෙන්ඩර් කැඳවීමට දැනට ලේකම් ලබාගෙන තියෙනවා. කොළඹ රඹුක්කන සහ මුහුදු බඩ මාර්ගයේ කොළඹ කළුතර කොට්ටාෂවල තන් ශක්තිතා අධ්‍යයනය සහ ඉංජිනේරු නිර්මාණ ඩිසයින් සකස් කරමින් පවතිනවා. මෙහිදී අදහස් දැක්වූ ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා, විශේෂ ව්‍යාපෘතියක් තියෙනවා. ඒක තමයි කැන්ඩි සබර්බන් රේල්වේ ප්‍රොජෙක්ට්. මහනුවර තදාසන දුම්රිය ව්‍යාපෘතියේ පටන් ගැනීම සඳහා ඕන කරන උපදේශාත්මක සේවාව. මේකෙදි රඹුක්කන ඉඳලා කඩුගන්නාව දක්වා මූලික ශක්තිතා අධ්‍යයනයක්. ඒකේ අදහස වෙන්නේ ඒ කොටස් බෑවුමක තියෙන්නේ ඒකේ වැඩි දුම්රිය ප්‍රමාණයක් ධාවනය කරන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන එක. කඩුගන්නාව ඉඳලා කටුගස්තොට දක්වා කොටස විද්‍යුත් මාර්ගයක් කරලා විදුලි දුම්රිය ධාවනය සඳහා සැකසීම, කටුගස්තොට ඉඳලා මාතරේ දක්වා තනි මාර්ගයේ සංවර්ධනය කිරීම සහ පේරාදෙනිස් ගම්පල දක්වා විද්‍යුත් මාර්ගයක් සැකසීම සඳහා මූලික ශක්තිතා අධ්‍යයනයක් කිරීම. දුම්රිය ප්‍රවේශ පත්‍ර හා ආසන වෙන් කිරීමේ නව පද්ධතියක් ස්ථාපනය කිරීමද මෙම වැඩපිළිවෙලට ඇතුළත්. මහජනයාට ටිකට් ගැනීමේ ක්‍රම පහක් විවෘත වෙනවා. මේ පහ තමයි දුරකථනය භාවිතා කරලා මොබයිල් ටිකට් එක ගන්න එක, නැත්නම් අර QR කෝඩ් එක භාවිතා කරලා ටිකට් එකක් ගන්න එක. අනිත් එක තමයි ස්ටේෂන් කවුන්ටරයට ගිහිල්ලා ටිකට් එකක් ගන්න පුළුවන් අපේ සාමාන්‍ය විදියට. ඊට අමතරව කාර්යබහුල දුම්රිය ස්ථානවල සහ නොයෙකුත් කාර්යාලවල ටිකට් නිකුත් කරන ස්වයංක්‍රීය යන්ත්‍ර ඒවා හයි වෙනවා. ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා වෙබ් ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරලා ඒකෙන් ටිකට් එක ගන්න පුළුවනි. කොමියුනිකේෂන් සෙන්ටර්ස් වගේ තැන්වලදී ගිහිල්ලා මේ ටිකට් එක ගැනීමේ හැකියාව තියෙනවා. ආසන වෙන් කිරීම සහ ටිකට් ගැනීම එකම විදිය. මේ වගේ සිස්ටම් එකක් ඇත්තනම් පළවෙනි වරට ලංකාවේ ක්‍රියාත්මක වන්නේ